සුබ දිවාකාලයක් වේවා. අපි අන්තිමට කරපු වීඩියෝ එකේ ඉඳන් පටන් ගමු. අපි කරේ CSU DSU ගැන කතා කරා. හරි, දැන් මම ඒ ගැන කතා කරා. එතකොට ඒකේ ගැන, ඒකේ තියෙන කනෙක්ටිවිටි, ඒකේ තියෙන එන කේබල් එක ගැනත් පොඩ්ඩක් කතා කරා. එතකොට දැන් අපි කෙලින්ම බලමු, අපි ආයි යමු අපේ ලැබ් සෙනාරියෝ එකට. රයිට්. දැන් අපි මෙතනදී බැලුවා, රයිට්, රවුටර් 1 එකේ. හරිද? රවුටර් 1 එකේ අපි මේ ෂෝ කන්ට්‍රෝලර්ස් කියලා ගහලා, ඒකෙදී අපි මොකද්ද කරේ? මේ විතර DC data communication equipment, ඒ කියන්නේ අපි දැන අපි බලාගත්ත මොන පැත්තෙන්ද clock generate වෙන්නේ කියලා. නැත්තම් අපි මේකෙන් බලාගත්තේ මොකද්ද? අපි බලාගත්තේ මොන පැත්තෙන්ද, මොන පැත්තටද ISP ඇත්තටම අපිට link එක දෙන පැත්ත මොකද්ද කියලා. දැන් අපි එතකොට මේකෙදි අපි බලමු. දැන් මේ ඇවිල්ලා Kandy router එනේ. එතකොට අපි යමු Colombo router එකට. හරි, මේ තියෙන කලම්බ රවුටරේ, රයිට්. කලම්බ රවුටරේත් මම ගහන්න show IP interface brief එක. ඒකෙදි බලා ගන්න පුළුවන්. හරි, දැන් මේක serial interface. අපි මේක ඉස්සෙල්ලා බැලුවා. දැන් මෙතන මම ආයි ගහන්න show controllers. අර කොහමද අපි මේ show controllers එකෙන් බලාගන්නේ මොනවද? මේකෙදි බලා ගන්න පුළුවන් අපිට මොන පැත්තද data communication equipment එකට ඇවිල්ලා තියෙන්නේ, නැත්තම් මොන පැත්තද data terminal equipment කියන පැත්තට ඇවිල්ලා. මෙතන මම ගහනවා show controllers. මෙතන එනවා command එක show controllers serial 0 bar 0 slash 0 slash this. හරි, දැන් මෙතන මොකද්ද පෙන්වන්නේ? මෙතන කියනවා DT. පේනවද? මෙතන ඕගොල්ලන්ට පෙන්වනවා DT කියලා. ඒ කියන්නේ data terminal equipment එක. ඒ කියන්නේ මේක data terminal equipment එක. Right? data terminal equipment. එයා මොකද කරන්නේ? එයා ඇවිල්ලා එන signal receive කරනවා, transaction කරනවා, receive කරනවා. ඒක detect කරගන්නවා. right, දැන් ඔන්න ඕකේ. දැන් එතකොට මෙන්න මේ command එකේ වටිනාකම. මේ command එකෙන් අපි ඔන්න ඕක හොයාගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැතුව. දැන් හරිනේ, අපි ඒක දැන් අපි දන්නවා. right. ඊගාවට අපි බලමු තව commands වර්ගයක් තිබ්බා අපි දැනගන්න ඕන. right, මේ HTLC එක හරහා යන කමාන්ඩ්. අනිත් එක තමයි ඇත්ත මේ HTLC එක නෙමෙයි, මේක මේ HTLC එකට විතරක් අදාළ කමාන්ඩ් නෙමෙයි. මේක ඇවිල්ලා ඕනම සීරියල් ඉන්ටර්ෆේස් එක තියෙන මේ Cisco commands. මේවා ඇත්තරම දැනගන්න එක ලොකු අගයක් තියෙනවා. මේ මේ commands ටික දැනගන්න එක. right. එතකොට මම අර ඉස්සල්ලා අර ආයි මම එන්න CSU DSU කියන එක. ඇත්තටම මේ මොකද්ද මේ CSU DSU එකෙන් වෙන්නේ? මම ඉස්සල්ලා කිව්වා. right, එතනදි වෙන්නේ ඇත්තටම මේ මේ CSU DSU unit එකෙන් වෙන්නේ carrier service unit, data service unit. right, මේක මම practically කියන්නම් මොකද්ද. ඇත්තටම මේ CSU DSU unit එක ඇවිල්ලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔම එනවනේ link එක, අපේ file එකක් ඇවිල්ලා වදිනවා ඒගොල්ලන්ගේ. ඕක අර හිතන්නකෝ, අර අර වැදුනා අර කේ V35 සීරියල්. මේක සාමාන්‍ය පින් 60 වෙන්න පුළුවන්. හරි, පින් 60 සීරියල් ඉන්ටර්ෆේස් එකට වැදුනා. මේක ඊට පස්සේ ස්මාර්ට් පැත් එනවා, ස්මාර්ට් සීරියල් කියලා පින් 16 එක. ඒක ඇවිල්ලා කොහෙටද වදින්නේ? ඒක ඇවිල්ලා අපේ ප්‍රිමිසස් එකේ තියෙන අපේ රවුටරේට වදිනවා. රයිට්, අපේ රවුටරේට වදිනවා. තොර රවුටරයෙන් පස්සේ තමයි අපිට LAN connection එක අපිට එන්නේ. ඔහොමනේ. right, switch එක දාලා ඔහොම දාන්න පුළුවන්. දැන් තේරුණා මම මේ අර ඒක පොඩ්ඩක් මට හිතුණා කියලා දෙන්න. ඒතර මේක ඇවිල්ලා externally වදින්නේ නේ. externally external device එකක් විදියට තමයි මේක මේක කවුද ගේන්නේ? මේක ISP ගේනවා නේ. ඔයා ගන්න කෙනා ISP service provider ගේනෙලා ඕගොල්ලන්ගේ location එක, ඔයාගේ organization එකේ rack එක ඕක තියෙනවා. 3U හරි අදාල් රැක් එකේ සයිස් එකට ඕක එයා සීට් කරලා ඒගොල්ලන්ගේ 5 එකේ ඇවිල්ලා ඒ කනෙක්ට් එකේ ඇවිල්ලා උතන වදිනවා. හරි, ඕක ප්‍රශ්නයක් නැහැ. ඒ කනෙක්ෂන් එක ඇවිල්ලා වැදිලා එයා කන්වර්ට් කරලා දෙනවා. නැත්තම් මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතන ලෝන් ඩිස්ටන්ස්, රයිට්, ලෝන් ඩිස්ටන්ස් ට්‍රාන්ස්මිෂන් එක, රයිට්, ට්‍රාන්ස්මිෂන් එක මොන ට්‍රාන්ස්මිෂන්ද? ඩිජිටල්, රයිට්, digital transmission එක එයා අපේ land එකට
සූටබල් වෙන ෆෝමට්ටේකට ඒක ඩිජිටල් ෆෝමට් ඇත්තම හැබැයි ඒක ලෑන් එකට සූටබල් ඒ ෆ්‍රේම් එක ඩිජිටල් ෆ්‍රේම් එකක් විදියට අපිට අරන් අපිට දෙනවා ඔන්න ඕක තමයි CSU DSU එකෙන් කරන්නේ තමයි මම මේකෙදි තව දෙයක් කියන්න ඕනේ දැන් මේ CSU DSU එක ගොඩක් දැන් අපේ අපි දන්නවා අපේ එක්ස්පීරියන්ස් එක අනුව මේව ගොඩක් ලයිට්නින් වලට අහු වෙනවානේ දැන් නෙට්වර්කින් කරන අය දන්නවා මේවා දැන් ලයිට්නින් වලට ගොඩක් සර්ජ් වලට ලයිට්නින් ගියා ලයිට්නින් වැදුනාට පස්සේ මේවා පිච්චෙනවා ඇත්තටම මේකෙදි දැන් මේක රවුටරේනේ ඇත්තටම මේකෙදි වෙන්නේ රවුටරේ බේරෙනවා ඇත්තටම ඒක එක විදියකින් හොඳයි මේක අපි external CSU DSU එක යූස් කරන එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි ඇත්තටම ලයිට්නින් වලදී ගොඩක් මේක CSU DSU එක පිච්චෙනවා හැබැයි එයා පිච්චෙනවා කියන්නේ එයා මේක බේරලා තමයි පිච්චෙන දෙකම පිච්චෙනවා කියන දෙකම පිච්චෙනවා ගොඩක් අඩුයි මෙයා ඒතර රවුටරේ බේරෙනවා හැබැයි තව තියෙනවා CSU DSU එනවා දැන් රවුටර්ස් එනවා සමහර රවුටර්ස් ඒවල තියෙන වික් කාඩ් වෑන් ඉන්ටර්ෆේස් කාඩ් සපෝට් කරනවා ඒ කියන්නේ මේ CSU DSU කියන එක ඉන්බිල්ට් එනවා තේරෙනවා නේ ඉන්බිල්ට් එනවා කියන්නේ මොකද්ද ඒ කියන්නේ ඒ වෑන් ඉන්ටර්ෆේස් කාඩ් එකේම ඒක ඇතුලේ එනවා ඒත් ඇත්තට මෙතන එතනදී එන්නේ RJ45 කනෙක්ෂන් එකක් තියෙන RJ45 කනෙක්ට් එකක් තියෙන අපිට කෙලින්ම මේ අපිට මෙතන මේ කනෙක්ටිවිටි එක ගහන්න පුළුවන් අපිට සීරියල් අනම්ම නම් මුකුත් ගහන්න දෙයක් නැහැ කෙලින්ම UTP එක ගහන්න පුළුවන් හයි මොකද ගහන්න පුළුවන් හේතුව මෙතන ඉන්බිල්ට් CSU DSU එකක් වෙනවා හරිද ඒ WAN ඉන්ටර්ෆේස් කාඩ් එහෙම දැන් එන රවුටර්ස් වල එනවා හරි එතන මම එහෙම මම හිතන්නේ මට පෙන්වන්න පුළුවන් එක පොඩ්ඩක් ඉන්න බලන්න පොඩ්ඩයි මම මේ ඩිලීට් කරලා දාන්න කමන්නේ right meeting හරි ඇත්තට මේ ඇවිල්ලා මොකද්ද මේ මේ ඇවිල්ලා වික් කාඩ් එක හරිද මේක සපෝට් කරන මේක ඉන්බිල්ට් මොකද්ද තියෙන්නේ මේක ඉන්බිල්ට් CSU DSU එකක් තියෙනවා හරි CSU DSU එකක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ මේති T1 CS DSU CSU එතකොට මෙතන අපිට මෙතන UTP මෙතන අතන UTP එකක් තමයි වනේ මේ අය RJ45 කනෙක්ට් එකක් තියෙන්නේ නේ රයිට් ඔය ඇවිල්ලා ඉන්බිල්ට් එන එක රයිට් දැන් එන අලුතෙන් එන රවුටර්ස් වල ඕව එනවා මම නිකන් ඉතින් ඕගොල්ලන් දැන ගැනීම පිණිස කිව්වේ දැන් ඔයා හිතන්න සමහරලාට දැන් මේ වගේ තව යුනිට් එකක් තියෙනවා මම කිව්වොත් දැන් හිතන්නකෝ ෆේල් ඕව මොන හරි වෙනවා කියද සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා මොනවද රවුටර්ස් දෙකක් වගේ නේ ඒ කියන්නේ හොට් අපි කියන එකට හොට් ෆේල් ඕව කියලා හොට් ෆේල් ඕව ෆෝල් ලේව ෆේල් ඕව එකෙදි මොකද වෙන්නේ අපිට රවුට් අපිට කනෙක්ටිවිටි දෙකක් ඕනේ නේ ඒ කියන්නේ රවුටර්ස් දෙකක් තියෙනවා එකක් නිකන් උදාහරණයක් වගේ මේක ස්ටෑන්ඩ් බයි ස්ටෑන්ඩ් බයි මේක ඇක්ටිව් ඕම කියලා හිතන්න එතකොට මේ වගේ හොට් ෆේල් ඕව එකෙදි වගේ දැන් ඕ වගේ ඔය ඉන්ටර්නල් යුනිට් එකක් ඉන්ටර්නල් CSU DSU යුනිට් එකකින් අපිට ප්‍රයෝජනයක් නැහැ මොකද ඒක ඩවුන් වුණොත් ඩවුන් වුණාම තමයි එතකොට දැන් මේ වගේ වෙලාවකට අපිට තව තියෙනවා CSU DSU right යුනිට් එකක් තියෙනවා ඒකත් ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරනවා මම ඒකත් පොඩ්ඩක් පෙන්වන්නම් මම ඒකේ ෆොටෝ එකකුත් තියෙනවා right මේ තියෙන පැරඩයි මේ තියෙන පැරඩයි DSU CSU දැන් මේ වගේ එකක් යූස් කරලා අපිට මොකද්ද කරන්න බලමු මේ නිකන් දැන ගැනීම පිණිස මේ වගේ එකක් යූස් කරලා අපිට පුළුවන් ෆේල් ඕව ඒ කියන්නේ අපිට කනෙක්ටිවිටි දෙකක් ඇවිල්ලා වදිනවා ඒ කියන්නේ ලින්ක් දෙකක් වදිනවා ලීස් ලයින් දෙකක් ඇවිල්ලා වදිනවා වැදිලා වෙනම බෙදිලා යනවා right එතකොට ඒ වගේ මේ ෆේල් ඕව වලට යූස් කරන ඩිවයිස් එක right එතකොට දැන් ඕගොල්ලන්ට මේ මයි දැන් CSU DSU ගැන දැන් අපි කතා කරා right ඒක හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා දැන් අපි බලමු තව මොනවාද අපිට මේ තියෙන මේකේ තියෙන මොනවාද අපිට බලා ගන්න ඕන පොයින්ට්ස් කියලා ඊට පස්සේ දැන් අපි බලා අපි මේකේ කියනවා
රයිට්. එතකොට මෙතන තව දෙකක් තියෙන හොඳට ඔයගොල්ලෝ දැනගත යුතු තව එකක් තියෙන. මෙතන බෑන්ඩ්විඩ්ත් එක කියලා එකක් තියෙනවා රයිට්. රයිට්, බෑන්ඩ්විඩ්ත් එක කියලා එකක් තියෙනවා රයිට්. බෑන්ඩ්විඩ්ත් එක කියලා එකක් තියෙන. එතකොට තව එකක් තමයි ක්ලොක් රේට් එක කියලා එකක් තියෙනවා. මොකද්ද මේ දෙක? මේක දෙකක් දෙකක්ද? රයිට්. ඇත්තටම මෙහෙමයි. මේකෙදි අපි දැනගන්න ඕනේ ක්ලොක් රේට් එක කියන්නේ මොකක්ද? රයිට්. ක්ලොක් රේට් එක කියන්නේ අපිට ඇත්තටම ISP ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් දෙන ලයින් එකේ ස්පීඩ් එක. රයිට්. ඕක තමයි ක්ලොක් රේට් එක. රයිට්. දැන් මෙතන මේ තියෙන්නේ ක්ලොක් රේට් ස්පීඩ් කමාන්ඩ්. හරි. දැන් අපිට ඕන එක බලන්න පුළුවන්. දැන් අපි ඒක බලමු. රයිට්. ක්ලොක් රේට් එක කොහොමද? දැන් මේක තිබ්බා ඉස්සල්ලා නේද? අපි දැන් මේ ක්ලොක් රේට් එක බලන්නේ කොහේද? අපි මේක බලන්න ඕනේ. මේක තියෙන්න ඕනේ කොහේද? මේ ක්ලොක් රේට් එක තියෙන්නේ ජෙනරේට් වෙන්නේ කොහෙන්ද? මේ ක්ලොකින් ජෙනරේට් වෙන්නේ DC පැත්තේ. ඒ කියන්නේ data communication equipment එක තියෙන පැත්තේ. එතකොට අපි යන්න ඕනේ DCE interface එකේ පැත්තට. ඒ කියන්නේ මම හිතන්නේ DC තියෙන්නේ මෙතින් DC. නෑ අනිත් එක. right. මෙතින්. මෙතන ගත්තොත් show controllers serial serial right. හරි. මේකෙදි මොකද්ද මේ කියන්නේ? මේකෙදි කියන්නේ clock rate එක මෙන්න. අතන මේක මේ clock rate එක තියෙන්නේ bit per second. රයිට්. මෙතන තියෙන කියද බින්දු බින්දු 3යි, එතන කිය බින්දු 6යි. හයි. රයිට්. එතකොට මෙන්න මේක තමයි ස්පීඩ් එක bit per second. කොච්චර බිට්ද? රයිට්. අතන මෙතන බිට් තියෙනවා. මෙතන අපි මෙතන තියෙනවා bits bit per second. දැන් අපි ගත්තොත් මේක kilo bit per second. megabit per second. ඇත්තටම මේක 2MB link එක. right? 2MB link එක. right? bit per second නේ තියෙන්නේ. එතකොට ඒ 2MB link එකක් කියන්නේ ඇත්තටම මෙයා අපිට clock rate එක generate කරන්න පුළුවන් up to 2MB. right? අපිට මෙතන දුන්නොත් link එක speed එක up to 2MB වගේ තියෙනවා. right? ඔහම තමයි එන්නේ ඩයග්‍රෑම් මේක යනවා. එතකොට අපේ මේක ඇවිල්ලා බෑන්ඩ්විඩ්ත් එක, මේ යන එකේ බෑන්ඩ්විඩ්ත් එක. එතකොට බෑන්ඩ්විඩ්ත් එක right? බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ වෙන එකක්. right? පටලවා ගන්න ඒවා. බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ ඇත්තටම මට මේ වෙලාවේ data කොච්චර බෑන්ඩ්විඩ්ත් එකේ මගේ link එකේ data යනවද? බෑන්ඩ්විඩ්ත් එක. හැබැයි clock rate එක define කරා කියලා clock rate එකම equal වෙන්නේ නැහැ bandwidth එක. clock rate එක change කරා කියලා bandwidth එක වෙනස් වෙන්නේ නැහැ. right? මොකද මේ හොඳට මතක තියාගන්න, දැන් අපි routing කරන ඉස්සරහට routing වලදී මේ bandwidth එක මාර වැදගත්. මොකද routing එකේ metric routing protocol අපි ergrp os ospf ripple ඔය ඕවල ඔය ඔය protocols වල ඔය මේ dynamic routing protocols වල මොනවාද අපි ඕවල තියනවා මේ කොස්ට් එක, ලින්ක් එකේ කොස්ට් එක අපි හොයනවා නේ. ඔය ළමයි දන්නවා මේවා. right? right? ලින්ක් එකේ කොස්ට් එක, cost of the link. ඔය cost එකේ link එකේ cost එක හොයද්දී අපි ඇත්තටම අඩුම අපි මේක කියනවා නැත්නම් metric එක කියලා නේ. දැන් ඉස්සරහට මේවා අපි කරනවා metric එක. මේ metric එකේ cost එක අඩු වුණා, අඩු අඩු cost එකේ පාත් එක තමයි best route කියලා තෝරන්නේ නේ. routing ගැන කතා කරද්දී best route කියලා තෝරන්නේ. එතකොට මේ cost එක හොයන්න link එකේ cost එක නැත්තම් metric එක හොයන්නේ ওই bandwidth කියන එක main parameter ගන්නේ.
එතකොට අපිට පුළුවන්ද කියන්න මේ ක්ලොක් රේට් එක වැඩි කරා කියලා ඒක ඔටෝමැටිකලි බෑන්ඩ්විඩ්ත් එකට ඊක්වල් වෙලා ඒකත් ඇඩ්ජස්ට් වෙනවා කියලා නෑ. That is wrong. Right? මම හිතනවා තේරෙන්නේ නැති කියලා නේ. එතකොට බෑන්ඩ්විඩ්ත් එකයි ක්ලොක් රේට් එකයි කියන්නේ දෙකක්. ක්ලොක් රේට් එක කියන්නේ ක්ලොකින් ජෙනරේට් කරනවා. ස්පීඩ් ඔෆ් ද ලයින් which has been given by the ISP. Okay? તો බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ at a given time the speed of the network, right? That is the bandwidth. That's how we can define it. Okay? Right. අපි ඊගාවට යමුකෝ. දැන් ඒක මම හිතනවා තේමා එක පොඩි නෝට් එකකුත් මම හිතන්නේ ඇත්ති මං ගාව මේකත් බලන්නම් පොඩ්ඩක් ඉන්න. නෝට් එකක් තිබ්බා. ආර් එස් මෙතින්. රයිට්. දැන් මෙතන කියන්නේ මොකක්ද? ක්ලොක් රේට් ඉස් ද ඇක්චුවල් ස්පීඩ් ඔෆ් ඩේටා ට්‍රාන්ස්ෆර් ෆිසිකල් speed of the interface. It is used by the service provider on the serial interface when the customer need to connect two sites together. හරි. එතකොට එයා දෙන එක. Right? Right. එතකොට bandwidth එක කියන්නේ මොකද්ද බලමු. Is used to set the bandwidth of the interface used to QoS. Right, quality of service and routing protocols is select the best path. අන්න මං කිව්වේ. ඒ කියන්නේ link එකේ cost එක බලන්න එපේ. Cost එක බලද්දී අපි best path එක තෝරගන්නවා. එතකොට මේ routing protocols වලට මෙන්න මේක මාර වැදගත්. මේ bandwidth එක set කරන එක. මේ command එක. මේ තියෙන. ඒක interface එකට කියලා bandwidth කියලා ගහලා අපිට දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද්ද මේ QoS කියන්නේ? QoS කියන්නේ quality of service. ඒ කියන්නේ අපිට priority ප්‍රයොරිටි මොනවාද? බෑන්ඩ්විඩ්ත් වල ප්‍රයොරිටි දෙන්න පුළුවන්. උදාහරණයක් ස්කයිප් ෆෝ බිස්නස් වලට කොච්චරක් යනවද? රයිට්? ටීම්ස් වලට කොච්චරක් යනවද? රයිට්? වීඩියෝ කන්ෆරන්සි වලට මොනවාද? වෙබ්එක්ස් වගේ යූස් කරන අපිට ඒ වලට වැඩියම බෑන්ඩ්විඩ්ත් ඇලොකේට් කරලා අපේ වෑන් ලින්ක් එක අපිට කළමනාකරණය කරන්න පුළුවන්, මැනේජ් කරන්න පුළුවන්. QoS. අපි ඉස්සරහට QoS කරනවා, බය වෙන දෙයක් නැහැ. අපි ඔක්කොම හිමීට ඉගෙන ගන්නවා. රයිට්? රයිට්. ඒගාර මම හිතන්නේ ඒකත් හරි. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ කතා කරන දේවල් මොනවාද කියලා. රයිට්. රයිට්. ඊට පස්සේ තව පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. එතකොට දැන් මම මෙතනදී තව පොඩ්ඩක් තව විනාඩි 3ක් වගේ තියෙන මේක හරි. මේකට පස්සේ අපි තව බලමු තව නෝට් එකක් තිබ්බා. රයිට්. හරි දැන් බලමු අපිට මේ ක්ලොක් රේට් එක දැන් මෙතන මේ ක්ලොක් රේට් එක ගැන කියනවා අපි මේ කමාන්ඩ් එක බලුවානේ රයිට් මේ කමාන්ඩ් බලලා තියෙන ඔක්කොම රයිට් ප්‍රශ්නයක් නැහැ දැන් ඇත්තටම මේ අපේ දැන් මේ HTLC එක ගැන ගොඩක් දේවල් කතා කරා රයිට් අපි මෙතනදී බලමු තව දෙයක් මම කියන්නම් ඔයා හිතන්නකෝ මම යනවා මේක චේන්ජ් කරන්න ක්ලොක් රේට් එක චේන්ජ් කරන්න පුළුවන්ද කියලා බලමු ඉන්ටර්ෆේස් සීරියල් 0 බස් 0 බස් 0 දැන් තියෙන ක්ලොක් රේට් එක කීයද හරි මෙච්චරයිනේ තියෙන්නේ අපි දැන් බලමු මෙතන ක්ලොක් රේට් කියලා ගහලා මොකද්ද මේකෙන් කියන්නේ ආ මම දැන් යන්නේ මොකද්ද මේ සීරියල් ඉන්ටර්ෆේස් එකේ ක්ලොක් රේට් එක චේන්ජ් කරන්න. මොන සීරියල් ඉන්ටර්ෆේස් එකද? ඩේටා කොමියුනිකේෂන් ඉක්විප්මන්ට් පැත්තේ තියෙන සීරියල්. එතකොට ඒක රෙප්‍රසන්ට් කරනවා bit per second මේ තියෙන්නේ. BPS කියන්නේ ඒක. එතකොට දැනට මේක තමයි දාලා තියෙන්නේ. නේ? 20000 මේ 2.2 MB එකක්නේ තිබ්බේ මේ. අපි දාලා තියෙන්නේ ඒක නෙමෙයි. 2.6යි නේ? 0.6යි නේ මෙතන. ඔව්. මෙතනත් ඒ දැන් ඒ ෆෝ මේ 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 විදියට දාන්න පුළුවන්. අපිට ඕන නම් අපි දාමුකෝ අපි මේක 4.6 කියලා දාමු. ක්ලොක් රේට් 4.36. හරි. දාලා එන් කරා රයිට් එකක් ගමු. හරි. ගහලා දැන් මම ආයි ගන්න show controllers change වෙලාද කියලා බලමු. serial 0 bus 0 bus 0. හරි change වෙලා මේ. ප්‍රශ්නයක් නැහැ. ක්ලොක් රේට් එක චේන්ජ් කරා. දැන් බලමු මට පුළුවන්ද කියලා කොලම්බෝ පැත්තේ ක්ලොක් රේට් එක චේන්ජ් කරන්න නිකන් බලමු.
කොළම්බ පැත්තේ ක්ලොක් රේට් එක චේන්ජ් කරන්න පුළුවන් ද කියලා බලමු. රයිට්. මම බලන්න කොළම්බ පැත්තේ ක්ලොක් රේට් එක චේන්ජ් කරන්න මම යනවා configuration T වලට ගිහිල්ලා interface series එහෙම යනවා ඇතුළට ගියා හරි clock rate කියලා ගහනවා ගහලා මම දෙනවා 4 බින්දු අරකම දුන්නා කියමු. ඔයා හිතන්න මේක වැඩ කරයිද? මොකද ඇයි වැඩ කරන්නේ නැත්තේ? මේකේ කියන this command apply only DCE කින්ට දැක්කනේ. මේ clock rate එක කියන command එක apply වෙන්නේ DCE පැත්තේ විතරයි. මම හිතනවා දැන් ඒක පැහැදිලි කියනවා ඔයගොල්ලන්ට clock rate එක කියන්නේ මොකද්ද කියන එක. හැබැයි මට මේකෙදි බලන්න bandwidth එක බැයිද කියලා. දැනට තියෙන bandwidth එක මොකද්ද බලමු. දැන් මේක ඇතිනේ bandwidth එක. මට bandwidth එක බලා ගන්න මම මොකද්ද ගන්න ඕන? මම ගහනවා show interface serial 0 bus 0 bus 0 bandwidth එක කියලා මෙන්න bandwidth එක kilobit per second kilobit වලින් දෙන්නේ right 1544 ඒ කියන්නේ අතට 1.5 MB මේක මම බලව මෙතන bandwidth එක මට ඕන එක මට දෙන්න පුළුවන් bandwidth එක මම දෙනවා කියලා හිතන්නකෝ config t right interface serial 0 bus 0 bus 0 bandwidth මට මෙච්චරක් දෙන්න පුළුවන් kilobits වලින් බින්දු 3යි 6යි 7ක් දැන් මේක දීලා තියෙන්නේ kilobits නේ ආයිද kilobit මේක දීලා තියෙන්නේ 1544 නේ මම 2000ක් දෙමු ප්‍රශ්නයක් නැහැ 2000ක් දුන්නා ඊට පස්සේ එන් කරා write එකක් දැම්මා write කරන්නේ write කර දැන් බලමු show int cs 0 bar 0 bar 0 මෙන්න change වෙලා bandwidth එක 2000යි right දැන් මේක 2000 නම් අපි අනිත් පැත්තෙත් අපේ හොඳම එක තමයි මොකද අපි inconsistency තියාගන්න ඕනේ නැහැ අපි අපේ මේ අයිල්ල කලම්බෝ රවුටරේ න අපි යමු කැනි රවුටරේට right දැන් කැනි රවුටරේ අපි බලමු show interface serial 0 bandwidth එක මෙතන bandwidth එක අපි දීලා තියෙනවා කීයද 20000ක් දීලා තියෙනවා right අපි මේකේ දුන්නේ කීයද මම ඉස්සල් ඒකේ චේන්ජ් කරලා තියෙන්නේ ඒකයි මේකේ දුන්නේ 2000යි දැන් මට ඕන නම් මේක ආයි මොකද කරන්නේ මේක ආයි අපිට මේක 20000යි අපි මේක දෙකෙන් එකක් චේන්ජ් කරමු මේක ඉස්සල් දුන්නේ 2000යි 2000නේ දුන්නා 2000 දුන්නේ මේකනේ. ඔව් මේකනේ 2000 දුන්නේ. ඒ කියන්නේ කොළඹ රවුටරේ 2000. ඒක මම කැන්ඩි රවුටරේ 2000 කරා නම් හරිනේ. රයිට්.